මැණිකක පවතින අලංකාර බව පමණක් නොව එහි භෞතික ගුණ මෙන්ම අතිශය දුර්ලභ බවත් නිසා එය ඉතා මිලෙන් අධික වෙනවා ශ්‍රී ලංකාවත් අගනා මැණික්වලට ලෝ වටාම ප්‍රසිද්ධයි කියා ඔබ දන්නවා ඇති ලෝව පුරා විවිධ ප්‍රදේශවලින් මැණික් හමුවන අතර ඒවායේ සැකැස්ම වර්ණය දෘඩභාවය වැනි දේ අනුව වර්ග කර තිබෙනවා විවිධ මැණික් වර්ග විවිධ වටිනාකම් වලින්ද යුක්ත වෙනවා අද මල්ෂාන් අරුම පුදුම ලෝකයෙන් ඔයාලට කියන්න හදන්නේ ලොව එදා මෙදා තුරු වටිනාම මැණික් වර්ග කිහිපයක් ගැනයි එක ටැන්සනයිට් මේ දුර්ලභ මැණික් වර්ගයේ තවම හමු වී තිබෙන්නේ උතුරු දිග ටැන්සානියාවෙන් පමණයි ක්‍රිස්තු වර්ෂ 1967 දී මුලින්ම හමු වී තිබෙන මේ මැණික් වර්ගය සොයාගෙන තිබෙන්නේ අලි ජුය වාටු නම් මසායි ගෝත්‍රිකයෙකු විසිනුයි ටැන්සනයිට් වර්ණයෙන් නිල් පැහැති වන අතර මෙහි ඇති අතිශය දුර්ලභ බව නිසාම තවත් වසර 20ක් 30ක් පමණ කාලයකදී මේවා සැපෙවුම සම්පූර්ණයෙන්ම නවතිනු ඇතැයි විශ්වාස කෙරෙනවා මේ නිසා යම් දිනයක ටැන්සනයිට් වටිනාකම අතින් දියමන්ති ද අභිභවනු ඇතැයි අනුමාන කරනවා දෙක ජෙරමි ජිවයිට් ඇලුමිනියම් මිශ්‍රිත බෝරේට වලින් සෑදුණු මේ මාණික්‍ය වර්ගයට සුළු වශයෙන් ෆ්ලෝරයිට් හා හයිඩ්‍රොක්සයිඩ් අයනද අන්තර්ගත වෙනවා ක්‍රිස්තු වර්ෂ 1883 සයිබීරියාවෙන් මුල්වරට සොයා ගැනුණු මෙය තිරුවානා තරමටම දෘඩභාවයෙන් යුක්ත වෙනවා මෙහි තිබෙන ඉහළ දෘඩභාවය නිසාම විවිධ ආභරණ සෑදීමට සුදුසු වෙනවා තුන අග්නිමාණික්‍ය ජලානු මැදිවුණු සිලිකන් ඩයොක්සයිඩ් දැලිසක් සහිතව නිර්මාණය වී ඇති මෙම මැණික් වර්ගය විද්‍යාත්මකව ඛනිජයක් ලෙස හැඳින්විය නොහැක්කේ එහි ඛනිජයක තිබෙන ස්පටික රූපී ව්‍යුහය නොමැති නිසායි මේ වර්ගයේ මැණික් විවිධ පැහැයෙන් යුතුව හෝ වයිවර්ණව සැකසී තිබිය හැකි අතර එම පැහැයන් නැතිවීමට පාංශු හා පාරසරික සාධක බලපවත්වනවා හතර ටාෆිට් ටාෆිට් ලොව අතිශය දුර්ලභ මාණික්‍යයක් ලෙස සැලකෙනවා කොයිතරම් දුර්ලභ වෙනවාද කියනවා නම් දියමන්ති වලට වඩා දසලක්ෂ ගුණයක් දුර්ලභ වෙනවා මේ මැණික් වර්ගය මැණික් සම්බන්ධයෙන් අධ්‍යයනය කළ විද්‍යාඥයෙකු වූ රිචඩ් ෆාෆ් විසින් 1945 වසරේදී අයර්ලන්තයේදී ඩබ්ලින් නුවර මැණික් වෙළඳ සැලක තිබී හඳුනාගත් අතර ඒ වනතුරු එය වෙනත් මැණික් වර්ගයක් වන කිරිඤ්ඤි ලෙස වැරදියට හඳුනාගෙන තිබුණා වර්තමානයේ වන විටත් මේ මාණික්‍ය ලොව හමුවන්නේ ස්ථාන දෙකකින් පමණි ඒ ටැන්සානියාවෙන් හා ශ්‍රී ලංකාවෙනුයි වෙළඳ පොළෙහි මේවා සොයා ගැනීමට නම් ඉතා අසීරුයි පහ පවුඩ්‍රට් අයිට් පවුඩ්‍රට් අයිට් මැණික් වර්ගය 1960 දශකයේ කැනඩාවේ ක්විබෙක් හි පිහිටි ශාන්ත හිලරි හිදී සොයා ගැනුණා මෙම මැණික් රෝස පැහැති වෙනවා ක්‍රිස්තු වර්ෂ 2000 මියන්මාරය තුලදී මේ වර්ගයේ විශාලම මැණික හමු වී ඇති අතර එහි බර කැරට් 9.41ක් වෙනවා හය ඩෙමන්ටොයිඩ් ගානට් කොළ පැහැයෙන් යුතු මේ මැණික් වර්ගය ඉතා දුර්ලභ එකක් ලෙස සැලකෙනවා මෙය 19 වන සියවසේ මැද භාගයේදී රුසියාවෙන් හමු වී හඳුනාගෙන ඇති අතර කොළ පැහැ පසුබිමෙහි සමහර විට කැඳී ඇති රන් පැහැ කොටස් මෙහි අලංකාරය තවත් තීව්‍ර කරනවා එමෙන්ම මේවා වැඩිපුර හමුවන්නේ ඉතා කුඩා ප්‍රමාණවල මැණික් කැට ලෙසයි හත කළු මාණික්‍ය මේ මාණික්‍ය අග්නි මාණික්‍යයයි කුලයටම අයත් වන අතර
එම කාණ්ඩයේ දුර්ලභම මැණික් වර්ගයේ ලෙස සැලකෙනවා මේ මැණික් සියල්ලම පාහේ හමුවන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ප්‍රදේශයෙන් පමණක් වීම විශේෂත්වයක් මෙය ප්‍රධාන වශයෙන් කළු පැහැතිවත් අග්නිමාණිකයේ මෙන් අඩු වශයෙන් විවිධ වර්ණවලට අයත් කොටස් දැකිය හැකි අට බෙනිටොයිඩ් ලෝවා අලංකාරතම මැණික් වර්ගයක් ලෙස මේවා සැලකෙනවා මේ මැණික් වර්ගය ඉතා දීප්තිමත් නිල් පැහැකින් යුතු වෙනවා මේ මුලින්ම ගවේෂණය කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බෙනිටෝ ගංගා පත්ලෙහි තැන්පත්ව තිබියදී මෙය ඉතා දැඩි ලෙස ආලෝකය විවර්තනය කරන අතර පාර ජම්බුල ආලෝකයේදී ලුමිනස් නිල් පැහැයෙන් බබලනවා නමය පద్මරාග පద్මරාග ලොව දුර්ලභම මාණික්‍ය වර්ගයේ ලෙස හැඳින්වෙනවා මෙය රෝස පැහැයට හුරු තැඹිලි වර්ණයෙන් යුක්තයි මේවා බහුලව හමුවන්නේ ශ්‍රී ලංකාවෙනුයි මීට අමතරව සුළු වශයෙන් මැඩගස්කරයෙන් හා ටැන්සානියාවෙන් ද හමුවෙනවා කෙසේ නමුත් තත්වයෙන් ඉහළ පద్මරාග හමුවන්නේ ශ්‍රී ලංකාවෙන් පමණයි මැඩගස්කරයෙන් හා ටැන්සානියාවෙන් හමුවන පద్මරාගවල වර්ණෙහි යම් අඩුවක් තිබෙනවා දහය රතු බෙරිල් මේ මැණික් වර්ගයත් ඒ අයත් කාණ්ඩයේ දුර්ලභම මැණික් විශේෂය වෙනවා මේවා හමුවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඌටා හා නිව් මෙක්සිකෝ ප්‍රාන්තවලින් පමණයි ක්‍රිස්තු වර්ෂ 1904 දී මියනාඩ් බ්‍රික්ස්බි නැමැත්තෙක් විසින් මුලින්ම මේ මැණික් වර්ගය සොයාගෙන ඇති අතර මේ මැණික් සොයා ගැනීමද ඉතා අපහසුයි මේවා ඇතිවීමටද විශේෂ පරිසර තත්වයන් උවමනා වෙනවා බොහෝ විට මේවා හමුවන්නේ කැරට් එකකට වඩා කුඩා මැණික් කැට ලෙසයි හිකුලහ ගිනි පයිංගලය මේ අලංකාර මැණික් වර්ගයේ ඇති විශේෂත්වයක් වන්නේ එය හිරු එළියේදී හා විදුලි බුබුලකින් නිකුත්වන ආලෝකය යටතේ සම්පූර්ණයෙන්ම වෙනස් වර්ණ දැරීමයි මේ හිරු එළියේදී කොළ පැහැයෙන් බබලන අතර විදුලි බුබුලක ආලෝකය යටතේ දිස්වන්නේ රතු පැහැයිනුයි මේ ආකාරයෙන් ආලෝක ප්‍රභව මත වෙනස් වර්ණ දක්වන මැණික් වර්ග ඉතා දුර්ලභ වෙනවා මේ මැණික් වර්ගයේ ඇලෙක්සැන්ඩ්‍රයිට් ලෙස ද හැඳින්වෙන අතර මුලින්ම හඳුනාගෙන ඇත්තේ 1830 වසරේ රුසියාවේ යූරල් කඳුකර ප්‍රදේශයේදී මෙයට රුසියාවේ දෙවන ඇලෙක්සැන්ඩර් රජුට ගෞරව වශයෙන් නම් තබා තිබෙනවා මේවා කුඩා පාෂාණ ලෙස ශ්‍රී ලංකාව බ්‍රසීලය වැනි රටවල් හමු වූවත් සැලකිය යුතු තරමේ ගිනි පයිංගලයක් සොයා ගැනීම දුර්ලභයි දොළහ දියමන්ති සාමාන්‍ය දියමන්ති පිරිසිදු කාබන් වල බහුරූපී ආකාරයක් වෙනවා එමෙන්ම දියමන්ති එහි අතිශය දෘඩභාවයට ප්‍රසිද්ධියක් උසුලනවා දියමන්ති නිෂ්පාදනය වීමට වසර බිලියන 1 සිට 3 දක්වා කාලයක් ගත වෙනවා දහතුන සෙරෙන්ඩිබයිට් කැල්සියම් සෝඩියම් මැග්නීසියම් යකඩ ඇලුමිනියම් සිලිකන් බෝරෝන් හා ඔක්සිජන් යන මූලද්‍රව්‍ය සියල්ලේම එකතුෙන් සෑදුණු කළු පැහැති මේ ඉතා දුර්ලභ මාණික්‍ය මුලින්ම හමු වී තිබෙන්නේ 1902 වසරේදී ශ්‍රී ලංකාවෙනුයි මෙයට සෙරෙන්ඩිබයිට් යනුවෙන් නම පටබැඳීමටද ශ්‍රී ලාංකීය සම්භවයේ හේතු වී තිබෙනවා මේ මැණික් වර්ගය ශ්‍රී ලංකාවට අමතරව මෑතකදී මියන්මාරයෙන් ද හමු වී තිබුණා දහතර ජේඩයිට් ජේඩයිට් පාෂාණය බැලූ බැල්මට අනෙකුත් දුර්ලභ මැණික් වර්ග බහුතරයක් මෙන් දිදුලන මතු පිටක් දරන්නේ නැහැ කෙසේ නමුත් මෙය ලොව දුර්ලභම හා මිලෙන් අධිකම මාණික්‍ය ගොන්නට වැටෙනවා මේ අර්ධ පාරදුෂ්‍ය තද කොළ පැහැති පාෂාණයේ අධික මිලට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එහි අතිශය දුර්ලභභාවයයි පහළව ග්‍රැන්ඩයිඩිරයිට් මේවා මුල්වරට හමු වී තිබෙන්නේ
ක්‍රිස්තු වර්ෂයේ 1902 දී මැඩගස්කරේනුයි ඇලුමිනියම් හා බෝරෝන් වලින් පොහොසත් ගල් පර්වත ආසන්නයෙන් හමුවන මේවා අර්ධ වශයෙන් පාරදුෂ්‍යයි මේ මැණික් වර්ග සාමාන්‍යයෙන් නිල් කොළ පැහැති වර්ණයන් දරනවා දාසය මස් ග්‍රේ වයිට් මේ මැණික් වර්ගයේ මුලින්ම සොයාගෙන තිබෙන්නේ 1967 වසරේදී ඕස්ට්‍රේලියාවේ මස්ග්‍රේ උනම් ප්‍රදේශයේනුයි පසුකාලීනව මේ ඉතා දුර්ලභ මාණික්ය ඇන්ටාර්කටිකාව ග්‍රීන්ලන්තය හා මැඩගස්කරය වැනි ප්‍රදේශවලින් හමු වී ඇති නමුත් ඒ ඉතා සීමිතවයි ක්‍රිස්තු වර්ෂ 2005 වන විටත් කපා උපදැමිය හැකි තරමේ මේ වර්ගයේ මැණික් හමු වී තිබුණේ 8ක් පමණයි මේ මැණික් දුර්ලභ බව නිසාම ඉතා මිල අධිකයි දාහත රතු දියමන්ති කලින් සඳහන් කළ පරිදි දියමන්ති සෑදී තිබෙන්නේ පිරිසිදු කාබන් වලිනුයි එසේ නමුත් කලාතුරකින් මේවා සෑදීමේදී විවිධ අපද්‍රව්‍යයේ තුල තැම්පත් වීම හෝ කාබන් ව්‍යුහයේ යම් වෙනස් වීම නිසා මේ දියමන්ති වලට යම් වර්ණයක් කැවි තිබිය හැකි මේ නිසා එහි වටිනාකමත් වැඩි වෙනවා රතු දියමන්ති ලොව දුර්ලභම දියමන්ති වර්ගයක් වෙනවා එදා මෙදා තුර ලෝකයේ පුරාවටම රතු දියමන්ති හමු වී තිබෙන්නේ 30කටත් වඩා අඩු ප්‍රමාණයක්. දහාට නිල් දියමන්ති ලොව වඩාත් මිලෙන් අධික පාෂාණය වන්නේ වර්ණ කැවුණු දියමන්ති. දියමන්ති වලට කැවි තිබිය හැකි වර්ණ නම් කළු, නිල්, දුඹුරු, කොළ රෝස හා කහ ලෙස හඳුනාගෙන තිබෙනවා මේ වර්ණ අනුවත් ඒවායේ අවසාන මිල තීරණය වෙනවා ඔපන් හයිට් නම් කැරට් 14.62ක් බර ඇති සුප්‍රසිද්ධ නිල් දියමන්තිය වෙන්දේසියකදී ඇමරිකානු ඩොලර් මිලියන 57.5කට විකුණුණු අතර ඒ අනුව එහි කැරට් 1කට නියම වුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.93කි ඔයාතාමත් මල්ෂාන් නරුම පුදුම ලෝකයේ YouTube චැනලේ subscribe කර නොමැතිනම් දැන්මම subscribe කරන්න. එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාට සුබ දවසක්.